කලස් එක් මොහොතක් කතා පෙළක් දිසානායකන්ගේ ජංගේ හොරා කියන චිත්‍රපටිය මම හිතන්නේ අපි විශේෂයෙන් අගය කර යුතු ප්‍රති කීපයක් තියෙනවා මේ අපේ ශ්‍රී ලාංකීය සංස්කෘතික රාමුව ඇතුලේ ඔහු මේ නිර්භීතවගත රාම මුලින්ම අපි අගය කරන්න ඕනේ ඒ එක්කම මම හිතනවා අපේ සිංහල සිනමාවට වෙනස් විදිය තේමාවල් අවශ්‍යයි ඒ එක්ක අපේ රටේ ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්න මම හිතනවා එක්කම තේමාවල් ඔස්සේ තැනෙන චිත්‍රපටිය වලට වැඩිය මේ වගේ වෙනස් තේමා ඔස්සේ චිත්‍රපටි තැනීම ඉතාම වැදගත් වෙනවා ඒ එක මම විශේෂයෙන් අගය කරන්න ඕනේ පුබුදු චතුරංගගේ රංගනය පිළිබඳ මම අර කලින් කිව්වා වගේ බොහෝ නළු නිළියන් විශේෂයෙන්ම නළුවන් පැකිලෙන විදිය චරිතයක් ඌ රඟපාලා තියෙනවා මම හිතන්නේ ඔහුගේ මේ නිර්භීතකමයි ඔහුගේ රංගන හැකියාව දැන් අපි දකින්නේ තිරේ පුබුදු චතුරංග නෙමෙයි වෙනස් කෙනෙක් අතරම සෑම් කියන ඒ චරිතේ මම හිතනවා ඔහු ඒ ඊටම දක්ෂ විදියට රංගපෑම ඉදිරිපත් කළා තියෙනවා සෝමරත්න දිසානායකයන් ඔහු ඊටම මම හිතන්නේ අති දක්ෂ විදියට ඔහු මෙහෙවලා තියෙනවා චිත්‍රපට සංගීතය ගැන කතා කරන්නත් ඕනේ ඊටම විස්තරයි ඒ එක්කම සිනමා රූප ආයමේ මම කියන්නේ රූපගත කිරීම රූප රචන ඊටම විශිෂ්ටයි මෙවැනි නිර්මාණ ඉදිරියට බිහි වෙන්න ඕනේ සෝමරත්න දිසානායකයන් කියන්නේ මම හිතන්නේ ලංකාවේ සිනමාවේ ප්‍රමිතිය ඊටම උසස් ඉහළ තලයක තබපු කෙනෙක් මං හිතනවා ඔහු තව තවත් ඔහු අතින් මෙවැනි විශිෂ්ට නිර්මාණ බිහි වෙන්න ඕනේ මං ඔහුගේ මේ ජංගේ හොරා කියන චිත්‍රපටියට හදවතින්ම සුපගත ලංකා ක්ලිප්ස් එක් මොහොතක් කතා පෙළක් subscribe now